Buongiorno a tutti voi. Nevatat obahamuanne DP Education Harha Nomile obata genena Itali Basha Patamala Puhunu Padamalave Devani Kotasata. E kiyanne Vakyak Hadaganne Kohomada Kiyana Selasma Adda Api Me Kotase Indam Patangannawa Kotas Kipekin ඒක සමන්විත වෙනවා. ඒක නිසා කොටසින් කොටස අදියරෙන් අදියර ඕගොල්ලන්ට ඒක මම ඉදිරිපත් කරනවා. මම ආරාධනා කරනවා ඔයාලට මේ නොමිලේ ලැබෙන මේකෙන් ඉහළ ප්‍රයෝජනයක් ලබා ගන්න කියලා. ඒ හින්දා අපි දැන් යනවා පාඩමට. අපිට වාක්‍යයක් හදාගන්න යනකොට යම් වාක්‍යයක් කියන්නේ යම් කිසි කියන දෙයක්. ඒක වාක්‍යයක්නේ. වාක්‍යයක් හදාගන්න යනකොට අපි පළවෙනියෙන්ම දැනගෙන ඉන්න ඕනේ දේ තමයි දේවල් වල නම්. දේවල් වල නම් දන්නේ නැත්නම් අපිට කිසි දෙයක් කියාගන්න බෑනේ. අපි දන්නවා සිංහලෙන් කියන්න. නමුත් අපි ඉතාලි ගියාට පස්සේ ඉතාලි භාෂාවෙන් නිවැරදිව කොහොමද දේවල් වල නම් ප්‍රකාශ කරගන්නේ ඒවා අනිත් අයට තේරෙන විදිහට කොහොමද අපි කියන්නේ ඒක දැන් අපි දේවල් වල නම් අඳුරගන්නකොට ඉතාලි භාෂාවේ බොහෝම කල්පනාවෙන් ඉන්න ඕනේ සෑමම දෙයකටම කියන නම් වලට අපි කියන්නේ නාම පද කියලා සෑම දෙයක් අපි එළියේ ඉඳන් බැලුවොත් අහසේ ඉඳන් පොළවට යනකම් කොච්චරක් දේවල් තියෙනවද ඒ අතරට සත්තුත් ඉන්නවා මිනිසුනුත් ඉන්නවා ඒ හැමෝම ඉන්න අතරේ දේවල් ගොඩාක් තියෙනවා අපිට එතෙන්ට කූඹියගේ ඉඳන් අහසේ තියෙන වැහි බින්දුවේ ඉඳන් වැලි කැටේ යදක්වාම තියෙන සෑම දෙයක්ම මං දැන් ආයම කියනවා දේවල් පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග කියන ප්‍රධාන කොටස් දෙකට බෙදෙනවා සෑම නාම පදයක්ම සෑම නාම පදයක්ම බලමු එතකොට දැන් ඔයාලා හිතනවා කොහොමද මේක දැන් හරිම ප්‍රශ්නයක් දේවල් මං කියනවා අහස පුරුෂ ලිංගයි පොළව ස්ත්‍රී ලිංගයි නිවස ස්ත්‍රී ලිංග වහලය පුරුෂ ලිංග දොර ස්ත්‍රී ලිංග ජනේලය ස්ත්‍රී ලිංග එතකොට මේසය පුරුෂ ලිංග පුටුව ස්ත්‍රී ලිංග පොත පුරුෂ ලිංග පෑන ස්ත්‍රී ලිංග මෙන්න මේ වාගේ කොටස් වලට බෙදාගෙන යනවා දැන් ඔයාලා හිතයි මොකටද මෙහෙම නිවැරදි ප්‍රකාශනයක් ඉදිරිපත් කරද්දී අපි ගාව නිවැරදි වචන තියෙන්න ඕනේ. ඒ නිවැරදි වචන මම ඕගොල්ලන්ට මේක පාඩම පටන් ගන්නකොට මම කිව්වා වාක්‍යයක කොටස් කරන්න යන්නේ අපි. එක කොටසක් මේ දෙවෙනි පාඩමේ පළවෙනි කොටසෙන් අපි යන්නේ කොහොමද මේ දේවල් අඳුරගන්නේ කියලා. දේවල් වල නම් අඳුරගන්නේ. ඒතකොට මම කිව්වා මේ සෑම දෙයක්ම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අපි ඇයි දැන් මේක මේ නාම පද ගැන කතා කරනවා එක්කම අපිට වැදගත්ම වෙන්නේ මේකේ තියෙන ආර්ටිකලෝ ආර්ටිකොලි ආටිකල්ස් ඉතාලි භාෂාවේ සෑම නාම පදයකටම ප්‍රත්‍යයන් දමනවා ඒ කියන්නේ ආටිකල්ස් දානවා අපි දැන් ඒව අඳුර ගන්න යන්න ඉස්සෙල්ලා නාම පද අඳුනන් ඉමු. දැන් මං කිව්වා පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග කියලා ප්‍රධාන කොටස් දෙකකට යනවා කියලා. දැන් පුරුෂ ලිංගයි කියනකොට ඕ අකුරෙන් අවසන් වන සෑම නාම පදයක්ම පාහේ ඕ අකුරෙන් අවසන් වෙන සෑම නාම පදයක්ම පාහේ පුරුෂ ලිංග ඒකවචන වේ.
శ్యామే కామ పాహి ఎత్తుకోట తాబులు లీబ్రో బంబీనో బంబీనో గల్లో මේ සෑම එකක්ම ඕ අකුරෙන් ඉවරයි. මේවා පුරුෂ ලිංග ඒක වචන නාම පදවේ සෑම විටම පාහේ ඕ අකුරෙන් අවසන් වන්නේ නම් ඒවා පුරුෂ ලිංග ඒක වචන නාම පදවේ ඕ අකුරෙන් ඉවර වෙලා තියෙන්නේ. අපි බලන් දැන් මෙතන ඉන්නවා සතෙක් ඉන්නවා මිනිසෙක් ඉන්නවා දේවල් තියෙනවා. අපිට සත්තු උනත් එකයි මිනිස්සු උනත් එකයි දේවල් උනත් එකයි අපිට වැදගත් වෙන්නේ ඕ අකුරෙන් ඉවරයි නම් ඒවා පුරුෂ ලිංග ඒකවචන නාමපද එච්චරයි. එතකොට දැන් මේක නාමපදය පුරුෂ ලිංග ඒකවචන නාමපදයක් හින්දා අපි ඒකට ඉල් කියන ප්‍රත්‍යය දානවා ඉස්සරහට ඉල් ඉල් කියන ප්‍රත්‍යය දානවා. එතකොට ඉල් තාවලෝ ඉල් ලීබ්‍රෝ ඉල් බම්බීනෝ ඉල් ගල්ලෝ හරි ලස්සනයි. නිකම්ම බම්බීනෝ ලීබ්‍රෝ තාවලෝ ඒක ලස්සන නැහැ. අපි සිංහල කතා කරන්නේ. ඒ හින්දා එහෙම නෙමෙයි අපි ලස්සනට කතා කරමු. මේකේ එක හේතුවක් තියෙනවා. ඊළඟ පාඩමක් තියෙනවා ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකොලාතේ කියලා. ප්‍රෙපොසිෂන් එකයි ආටිකල් එකයි දෙක එකට එකතු වෙලා එනවා. පොඩ්ඩක් ගැඹුරු පාඩමක් ඊළඟට එනවා. අන්න එතෙන්දි තමයි අපිට තේරෙන්නේ මේක අවශ්‍ය නාමපදයේ ඉස්සරහට අවශ්‍යයි කියලා. මං හිතනවා පැහැදිලි ඕගොල්ලන්ට. දැන් අපි බලමු මේක. දැන් බලන්න මෙතන ඉල් රගස්සෝ ඉල් බම්බීනෝ il tavolo, il piatto, il libro, il quaderno, il coltello, il cucchiaio, il gatto. හොඳට බලන්න. හොඳට බලන්න. රගස්සු. රගස්සු කියන්නේ පිරිමි ළමයා. ඕ අකුරෙන් ඉවරයි. ඕ අකුරෙන් ඉවරයි. බම්බීනෝ ඕ අකුරෙන් ඉවරයි. තාවලෝ ඕ අකුරෙන් ඉවරයි. පියත්තෝ ඕ අකුරෙන්. ලීබ්‍රෝ ඕ අකුරෙන්. ක්වදේර්නෝ ඕ අකුරෙන්. කොල්තෙල්ලෝ ඕ. කුකියායෝ ගත්තෝ. මේ ඔක්කෝම දැන් ඉල් රගස්සෝ කියනකොට පිරිමිලාමයන්. ඉල් බම්බීනෝ දැන් කුඩා දරුවා. මේ කුඩා දරුව කෙනෙක් කෙනා අවුරුද්දේ විතර ඉඳන් අවුරුදු 13 12 11 වෙනකම් විතර වගේ 11 විතර වෙනකම් බම්බීනෝ. අපි කියන්නේ චූටි බබා කිය. අපි පුංචි පුංචි අයට බබා බබා කියනවනේ. අන්න ඒ වගේ ඉල් බම්බීනෝ. පිරිමි ළමයා කියන එක්කෙනා ඒ 11 විතර ඉඳන් 17 විතර වගේ එනකම් පිරිමි ළමයා. එයාට රගස්සු කියනවා. එතකොට රගස්සු කියන එක්කෙනාට තිල් රගස්සෝ. බම්බීනු කියන එක්කෙනා ඉල් බම්බීනු. එතකොට තාවලෝ. තාවලෝ මේසය. ඉල් තාවලෝ මේසය. පියත්තෝ පිඟාන. ඉල් පියත්තෝ. ඉල් ලීබ්‍රෝ පොත. ඉ ක්වදේර්නෝ. ඉල් ක්වදේර්නෝ. මෙතන සාමාන්‍යයෙන් වාක්‍යයක් මැද්දේ කැපිටල් අකුරු එන්න බෑ. මෙතෙන්ට එන්න ඕනේ සිම්පල් ක්‍යූ. සාමාන්‍යයෙන් ඉතාලි භාෂාවෙත් ඉංග්‍රීසි වල වගේම මැද්දට කැපිටල් ලෙටර්ස් එන්නේ ගරු කටයුතු පුද්ගලයෙක් හෝ රටක නමක් හෝ විශේෂිත දේක නමක් වෙනකොට විතරයි. නැත්තම් මැද්දට එන්න ඕනේ සිම්පල් ලෙටර්ස්. වාක්‍යයක් පටන් ගන්න කැපිටල් ලෙටර්ස් වලින් ඉංග්‍රීසි වල වගේමයි. දැන් ඒ හින්දා මෙතන එක පොඩි වැරද්දක්.
il coltello, il cucchiaio, il gatto, il ragazzo pirmida mia, il bambino kuda pirmida ruwa, kuda ekkena, areyata wada podi ekkena, avurudu 11ට wada adu, අත දරුවා එනකන් එයාට නෙවනාතු කියනවා. අතේ අතේ ඉන්න එක්කෙනා ඉල් නෙවනාතු. නාතු. ගැහැණු ළමයා වුණා නම් නෙවනාතා. ඉල් නෙවනාතෝ. එයාට අර බම්බීනට වඩා කුඩා එක්කෙනා අත දරුවා අතේ ඉන්න එක්කෙනා බිඳුවේ ඉඳන් එක වෙනකම් විතර. එතකොට හොඳට බලන්න ඉල් බම්බීනෝ ඉල් තාවුලෝ මේසය ඉල් පියත්තෝ පිඟාන ඉල් ලීබ්‍රෝ පොත ඉල් කොදේර්නෝ අභ්‍යාස පොත ඉල් කොල්තෙල්ලෝ පිහිය ඉල් කුකියායෝ හැන්ද ඉල් ගත්තෝ පූසා මේ දේවල් සේරම ඕ අකුරෙන් අවසන් වෙලා අපිට රගස්සෝ බම්බීනෝ තාවලෝ පියත්තෝ ලීබ්‍රෝ කොදේර්නෝ කොල්තෙල්ලෝ කියනකොට අපිට ඕ ඕ ඕ අකුර සද්ද ඇහෙනවා. එතකොටම අපි ඉල් දා ගන්නවා. ඉල් 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 මං හිතනවා පැහැදිලි කියලා. එතකොට අපි මේ වට කියන්නේ පුරුෂ ලිංග ඒකවචන නාම පද. දැන් බලන්න පුරුෂ ලිංග ඒකවචන බහුවචන. දැන් අර මං කියපු ටික ඔක්කොම මෙතන තියෙනවා. පිරිමිලා මෙයා ඉල් රගස්සෝ. පිරිමි ළමයි ඉල් එක මොකද වෙන්නේ? ඊ බවට පත් වෙනවා. ඕ එක මොකද වෙන්නේ? ඒකත් ඊ බවට පත් වෙනවා. මේ ඕ එක ඊ බවට පත් වුණා. ඉල් එක ඊ බවට පත් වුණා. ඉල් කියන ප්‍රත්‍යය ආර්ටිකලෝ එක ආටිකල් එක ආර්ටිකලෝ එහෙම නැත්නම් ආටිකල් එක ඊ බවට පත් වෙනවා. දෙකම ප්‍රත්‍ය. ඉල් කියන්නේත් ප්‍රත්‍ය, ඊ කියන්නේත් ප්‍රත්‍ය. මේක පුරුෂ ලිංග ඒකවචන ප්‍රත්‍ය, පුරුෂ ලිංග බහුවචන. එතකොට ප්‍රත්‍ය වෙනස් වෙනවා වගේම නාම පදයේ අවසාන අකුරත් වෙනස් වෙනවා. ඕ එක ඊ බවට පත් වෙනවා. දැන් බලන්න පිරිමි ළමයා ඉල් රගස්සෝ ඊ රගස්සි. පිරිමි කුඩා පිරිමි දරුවා ඉල් බම්බීනෝ එකේ ඉල් එක ඊ බවට පත් වුණා. ඕ එක ඊ බවට පත් වුණා. හැම නාම පදයක්ම බහුවචනයට වෙනකොට වෙන්නේ ඕකයි. ඉල් එක ඊ වෙනවා. ඒ කියන්නේ ඉල් කියන ප්‍රත්‍යය. නාම පදේ එක්කෙනෙක්ගේ එකක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ පුරුෂ ලිංග ඒක වචන එකක් කියලා තේරෙන්නේ අපිට ඕ අකුරෙන් ඉවර වෙලා තියෙද්දී. අපි අවසානයේ ඊ අකුරු තියෙද්දී අපි දැනගන්නවා ආ මෙතන නම් ගොඩක් තියෙනවා. එකට වැඩි මේ පැත්ත එකට වැඩි මෙතන එකයි. එකට වැඩි ඒක හොයාගන්නේ අවසානයේට තියෙන අකුරයි මෙතන තියෙන ප්‍රත්‍යයයි නිසා. අවසාන අකුරයි ප්‍රත්‍යයයි එකයි කියලා දැනගන්නේ ප්‍රත්‍යයයි අවසාන අකුරයි. දැන් මං හිතනවා හරි පැහැදිලි. දැන් ඕගොල්ලන්ට හිතේ දැන් මේ නාම පද මෙහෙම මොකටද? එච්චර එහෙම අවශ්‍ය නැහැනේ. දැන් ඉන්න අය ඉතාලියේ ඉන්න අය වුණත් එහෙම හිතන්න පුළුවන්. ඕගොල්ලොන්ට මං කලිනුත් කිව්වා අපිට ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකුලාති කියලා පාඩමක් තියෙනවා. ඔය දෙල්ලා දෙයිලි දල්ලෝ සුල්ලෝ නෙල්ලෝ කිය කිය තියෙනවා. වාක්‍යයක් මැදට ඒවා ආවහම අපි කොහොමද තේරුම් ගන්නේ? අන්න ඒකට ප්‍රධාන වශයෙන් ඕනේ. නැත්නම් ලස්සන ඉටාලියන් කතා කරන්න අපිට ඕනේ ආටිකල්ස්. ඒක එකයි. අනිත් එක අපි දැනගන්නවා එකයිද ගොඩයිද? මේ කතා කරන්නේ එකක් ගැනද? මේ කතා කරන්නේ ගොඩක් ගැනද?
මේ කතා කරන්නේ මේකෙම තියෙනවා තව කොටසක් මේ නියත ප්‍රත්‍යයන් ඊට පස්සේ තියෙනවා අනියත කියලා. ඉතින් ඒතර මේවා සේරම වාක්‍යවල යෙදෙනකොට අපි තේරෙන්නේ නැතුව ඉන්න ඕනේ නැහැනේ. අපිට තේරෙනවා ඔක්කොම දැනගෙන හිටියාම. ඒතර අපි ලස්සනට කතා කරනවා. කවුරු හරි අධ්‍යාපනය සඳහා යන කෙනෙක් නම් එයාට ඒ අධ්‍යාපනයේ වැඩ කරගන්න අනිවාර්යෙන් ඕනේ. අනිත් එක ආදූව කරන්න යනකොට ඒ පොත්වල තියෙන ඒවා තේරුම් ගන්න ඒ විභාග ලියනකොට ඒවයේදී ඕගොල්ලන්ට තේරෙනවා. ඔයාලා මේක ෆලෝ කරලා මේ කෝස් එක ෆලෝ කරලා ගියොත් එහෙම ඒ ගියාම ඔයගොල්ලන්ට ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියෙනවානේ. ඒකෙදී ඔයගොල්ලන්ට හොඳට ලකුණු අරගෙන ඔයාලට දූවේකටම සහභාගී වෙලා ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඒක නිසා මෙතන ඉඳන්ම හරියට අධ්‍යයනය කරන්න එක පාඩමක්වත් අතපසු කරගන්න එපා. මොකද එකක් එකකට බැඳෙනවා. මේකේ ඊළඟ කොටස ඒකත් එක්ක බැඳෙනවා. ඒක නිසා අතපසු කරගන්න නැතුව දිගටම හොඳට පාඩම් කරන්න හොඳට බලන්න. මං හිතනවා දැන් පැහැදිලි වේගෙන යනවා මේ මොකද්ද මේ කියන්නේ කියලා. එකක් මේසය. එක මේසයක් ගැන කතා කරනවා. මේසය ගණ්ඩ කියනවා අපි. මේසය ගණ්ඩ. එතකොට අපි කියනවා ප්‍රෙන්දිල් තාවලෝ නැත්තම් තාවලෝ තාවලෝ කිව්වොත් කාටවත් තේරෙන්නේ නැහැ. ඉල් තාවලෝ කියපු ගමන් දන්නවා එක මේසයයි. එතකොට අපි කියමු මේස දෙක තුනක් තියෙනවා. ඒ තැන්දි කියනවා ප්‍රෙන්දේතේ නැත්තම් ප්‍රෙන්දිලේ ප්‍රෙන්දි ඊතාවලි. ප්‍රෙන්දි ඊතාවලි. එන්නේ එතකොට තේරෙනවා මොනවාද මේ කියන්නේ. ඒ හින්දා හැම දෙයක්ම පැහැදිලිව තේරුම් ගන්න මේවා හොඳට බලන්න. දැන් අපි කියන්නකො හොටෙල් එකක හරි කොහේ හරි පිඟන්. පිඟාන ගණ්ඩ පිඟාන ගණ්ඩ පිඟාන ගණ්ඩ කියනවද? එක පිඟානක් ගණ්ඩ ඕන නම් ඉල්පියත්තු. ප්‍රෙන්දි ඉල්පියත්තු. ප්‍රෙන්දි ඉල්පියත්තු. ප්‍රෙන්දි ඊ පියත්ති. ප්‍රෙන්දි ඊ පියත්ති. ගන්න පිඟන්. එතකොට හොඳට තේරෙනවා මේ ඔක්කොම පිඟාන් ටික ගන්න කියලා. නැත්තම් ඔයාලා මොකද වෙන්නේ? එක පිඟානක් ගන්නවා, තව එකක් ගන්නවා, තව එකක් ගන්නවා. අන්න ඒ විදිහට යන්න වෙන්නේ. ඒක නිසා හොඳට බලා ගන්න මේවා හොඳට තේරුම් ගන්න ඕනේ මේ මොකටද ඕන වෙන්නේ කියලා. එක පොතයි. අභ්‍යාස පොතටනේ ක්වදේර්නෝ කියන්නේ. ඉල් ක්වදේර්නෝ. මෙතන ඉල් පියත්තෝ පිඟාන, ඊ පියත්ති පිඟාන. ඉල් ක්වදේර්නෝ එක අභ්‍යාස පොතයි. ඉල් කොල්තෙල්ලෝ එක පිහියයි. ඊ කොල්තෙල්ලි පිහි ගොඩයි. හොඳට බලන්න. ඉල් කොල්තෙල්ලෝ. දැන් අපි එහෙනම් හොටෙල් එකක හරි කොයි හරි වැඩ කරනවා නම් පිහියෙන් පිහිය පිහියෙන් පිහිය ඉල් කොල්තෙල්ලෝ ඉල් කොල්තෙල්ලෝ ඉල් කොල්තෙල්ලෝ කිය ඉන්න වෙනවා අපිට. අපි කියන්න වෙනවා ඊ කොල්තෙල්ලි ප්‍රෙන්දි ඊ කොල්තෙල්ලි. ඒකට 10 ගාණක් වෙන්නත් පුළුවන්, දෙකක් වෙන්නත් පුළුවන්. අපිට තැනේ හැටියට ඒක තේරුම් ගන්න පුළුවන් තියෙන විදිහට. එතකොට හොඳට මතක තියාගන්න ඉල් කොල් තෙල් කුවොත් එකයි ගණ්ඩ කියන්නේ ගණ්ඩ කියලා කියන්නේ නැහැ එකයි. ඊ කොල් තෙල්ලි කියන්නේ පිහි ගොඩයි. ඉල් කුකියායෝ ඒවත් හරිය වැදගත්. ඉල් කුකියායෝ ඊ කුකියායි එක හැන්දයි හැඳි ගොඩයි. එක හැන්දයි හැඳි ගොඩයි. අපි කියමු එක පූසයි පූස ගොඩයි. ඉල් ගත්තෝ ඊ ගත්ති. ඉල් ලීබ්‍රෝ ඊ ලීබ්‍රි. දැන් මේක දිහා හොඳට බලලා හොඳ අධ්‍යයනයක් කරන්න හොඳට බලන්න මේ කොටස. මේ ටික ආයෙම බලන්න. මේ රතු ඉරෙන් උඩ කෑල්ල හොඳට අවධානය යොමු කරන්න. ඕගොල්ලන්ට තියෙනවා හොඳටම පිරිමි ළමයා පිරිමි ළමයි. ඉල් රගස්සෝ ඊ රගස්සි. අන්තිමට බැලුවොත් ඉල් ලීබ්‍රෝ ඊ ලීබ්‍රි. ඉල් ලීබ්‍රෝ කියනවා පොත, ඊ ලීබ්‍රි කියනවා පොත්. ඉතින් ඒක නිසා හොඳට පැහැදිලි මෙතන. හොඳට බලන්න. දැන් අපි මේක බැලුව මේ පුරුෂ ලිංගයේ වනේ. දැන් අපි යමු ස්ත්‍රී ලිංගයේ වට.
දැන් මේක ස්ත්‍රීලිංග ඒක වචන බහුවචන මංකෝ ප්‍රධාන කොටස් දෙකයින බෙදෙන්නේ එකක් තමයි පුරුසලිංග අනෙත් එක ස්ත්‍රීලිංග දැන් පුරුසලිංගයව හොඳට බැලුවා ඒක වචන බැලුවා බහුවචන බැලුවා දැන් අපි බලනවා ස්ත්‍රීලිංග ඒක වචන ඒක වචනයි නම් ස්ත්‍රීලිංග ආ අකුරෙන් ඉවරයි අපි එතකොට ඒක ස්ත්‍රීලිංග ඒක වචන නාමපදයක් කියන හින්දා අපි ඒකට ලා කියන ප්‍රත්‍යය දමනවා ස්ත්‍රීලිංග වල ප්‍රත්‍යය තමයි ලා ඒක වචන අවස්ථාවේ බහුවචන අවස්ථාවේ ප්‍රත්‍යය තමයි ලේ දැන් මෙතන ආ කුරෙන් අවසන් වන සෑම නාමපදයක්ම ස්ත්‍රීලිංග ඒකවචන නාමපද වේ ආ අකුරෙන් අවසන් වන සෑම නාමපදයක්ම ස්ත්‍රීලිංග ඒකවචන නාමපද වේ හොඳට බලන්න මේක මම ඉස්සෙල්ලත් කිව්වා අපි පොළවට කියන්නේ ලා තෙරරා ඒක ස්ත්‍රීලිංග ඒකවචන නාමපදයක් ඉල් චේලෝ අහස පුරුෂලිංගයි පුරුෂලිංග ඒකවචන නාමපදයක් එතකොට ඒක ප්‍රමාණාත්මක වලින් නෙමෙයි කිභාව වලින් නෙමෙයි කියන්නේ විශාලයිද කුඩයිද නැහැ එකම මිම්ම අවසාන අකුර අවසාන අකුර ආ අකුරෙන් අවසන් නම් අපි තීරණය කරනවා ඒවා ස්ත්‍රීලිංග ඒකවචන නාමපද අපි ඒවට ලා කියන ප්‍රත්‍යය දානවා එතකොට සම්පූර්ණ නාමපදය ලස්සනට හැදෙනවා ලා සේදියා ලා ෆිනේස්රා ලා පෝර්තා ලා ස්කාලා ලා ෆෝර්කෙට්ටා ලා ඩොන්නා ලා ගොන්නා ලා පෙන්නා අර අපි බලන්න හොඳට කියද්දිම නිකන් ආ ආ ආ ආ ශබ්ද එනවා ගොන්නා ඩොන්නා ෆෝර්කෙට්ටා තෙරරා ස්කාලා ඒ එහෙම කියනකොට හැම එකක්ම ස්ත්‍රීලිංග ඒකවචන නාමපදයි කියලා අපි කන හදා ගන්න ඕනේ. ඒතර අපි ඒවට ලා ලා දාගෙනමයි යන්නේ. ලා දොන්න ලා එහෙමම යනවා. ඒක පුරුදු වෙනවා. ඒක නිසා දැන් බලන්න ඒක එක පුටුවයි. අපි කියනවා ප්‍රෙන්දිලා සේදියා ප්‍රෙන්දිලා සේදියා ප්‍රෙන්දිලා සේදියා කියනවද නැහැ. ප්‍රෙන්දි ලේසේදියේ පුටු ගන්න. එතකොට මොකද වෙන්නේ? ලා එක ලේ බවටපත් වෙනවා. ආ එක ඒ බවටපත් වෙනවා. ලා එක ලේ බවටපත් වෙනවා. අවසාන අකුර ආ කියන එක ඒ බවටපත් වෙනවා. එතකොට ලා එක ලේ වුණා අපි දන්නවා 1යි 1ට වැඩි. 1ට වැඩි 1000ක් වුණත් පුළුවන්. එකක් වුණා දෙකක් වුණත් පුළුවන් අපි දෙකට කියන්නේ ලේසේදී කියලා 1000ක් තිබුණත් කියන්නේ ලේසේදී කියලා අපිට ගාන දාන්න පුළුවන් ප්‍රමාණ දාන්න පුළුවන් නමුත් යන විදිහ මේක එකයි නම් ලේසේදියා ගොඩයි නම් ලේසේදී අපිට මේව ඕන වෙන්නේ මං ආයෙම කියනවා කිව්වා ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකුලාත කියන පාඩම කරන්ඩ දැම්මම ඉඳන් හරියට ගන්න ඒක අත්‍යවශ්‍යම පාඩම ඒක තේරුම් නැත්නම් ඉතාලි භාෂාව තේරුම් ගන්න හරි අමාරුයි. වාක්‍යයක් මැද ඒවා එකක් දෙකක් එනකොට අපි බය වෙනවා මේක හරි සරලව විසඳ ගන්න පුළුවන්. ආටිකල් මේ ප්‍රත්‍යයන් වෙනම ඉගෙන ගන්නවා. ඊට පස්සේ නිපාත පද ඉගෙන ගන්නවා. දෙකේකට කලවම් කළා ප්‍රපොසිෂියෝනේ ආර්ටිකුලාත කියලා ලස්සනට හදාගත්තාම හරිම ලේසි. හරි ලේසි. ඒ ලස්සනට ලේසියෙන් කරගන්න තියෙන වැඩේ මෙතන ඉඳන්ම පටන් ගන්න ඕනේ නැත්තම් රයිට් රයිට් එතෙන්ද ගිහිල්ලා මම ඉගෙන ගන්නකොත් බෑ මේ පාඩම් නැතුව ගියොත් ඒක කරන්න බෑ එතෙන්දි තමයි තේරෙන්නේ ආපහු මෙතෙන්ට එන්න ඕනේ කියලා ඊට වඩා හොඳයි දැන් මේ වෙලාවේ අවධානයෙන් ඉඳලා මේක ඔළුවට ගන්න එතකොට බලන්න හොඳට ලා පිනේස්රා ලා ෆිනේස්රා ලා එක ලේ වුණා අවසාන අකුර ඒ බවටපත් වෙනවා ජනේලය ජනෙල් දොර දොරවල් පඩිපේලිය පඩිපේලි ලා ස්කාල් ලා ෆෝර්කෙට්ට ලේ ෆෝර්කෙට්ටේ ලා ඩොන්න ලේ ඩොන්නේ ලා ගොන්න ලේ ගොන්නේ ලා පෙන්න ලේ පෙන්නේ මං හිතනවා ඕගොල්ලන්ට
දැන් හොඳට තේරෙනවා කියලා. ආය පාරක් බලන්න මං කිව්වා පුරුෂ ලිංගේවා. Il ragazzo, i ragazzi. Il bambino, i bambini. Il tavolo, i tavoli. Il piatto, i piatti. Il quaderno, i quaderni. Il coltello, i coltelli. Il cucchiaio, i cucchiai. Il gatto, i gatti. Il libro, i libri. Pursalinga ekavachana, pursalinga bahuvachana. Ekai, ekata wedi. දැන් ආයමත් බලන්න මේ ස්ත්‍රීලිංග දිහා අපි පුරුෂ ලිංගේව බැලුවා. දැන් ස්ත්‍රීලිංග ලා සේදියා ලේ සේදී ලා ෆිනේස්ට්‍රා ලේ ෆිනේස්ට්‍රේ ලා පෝර්තා ලේ පෝර්ති ලා ස්කාලා ලේ ස්කාලේ. කලින් කිව්වා වගේ ලා එක ලේ වෙනවා ආයක ඒ වෙනවා. අපි පුරුෂ ලිංග එකෙත් එහෙමම දැක්කා. ඉල් එක ඊ වුණා ඕ එක ඊ වුණා. දැන් අපි මේ මේව හොඳට බලා ගන්න පොඩි අභ්‍යාසයකට යන්න පොඩි වෙලාවක් දෙනවා මේ අභ්‍යාසය කරගන්න. දැන් හොඳට ඉස්සෙල බලාගෙන ඉන්න බලාගෙන අපි යමු අභ්‍යාසයට. දැන් බලමු. දැන් මොකුත් නැහැ. පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද මොකුත් නැහැ. අපිට දැන් ඕනේ මේක හිස්තම් පුරවන්න. දැන් මාත් එක්ක කොලයක් අරගෙන කොලේ ලියා ගන්නවා මේ පිළිවෙලට හිස් තැන තියලා. පොඩි වෙලාවක් දෙනවා ඔයාලට බලාගෙන මං අහනවා විස්තර කරලා අහනවා ඕගොල්ලෝ හිස් තැන පුරවන්න. පුරවල බලන්න ඔයා හරි නේද? වැරදෙන්න විදිහක් නැහැ. හරි. දැන් රගස්සි කියනවා. රගස්සි පිරිමි ළමයි. රගස්සි ඒකම ආය පාර සිංහලෙන් තේරුම ලියාගත්තර කිසි ප්‍රශ්නයක් නැහැ. ලියාගන්න පොතේ තියෙනවා. ආය ලියන්න ආය ආය පස්සරයක්වත් එකම දේ කරොත් එහෙම. දැන් තව තව එකක් තමයි ඕගොල්ලෝ මේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නකොට වචන එකක්වත් නැති දෙයක් නෙමේ. සේරම වචන මෙතනින් ගන්න ඕනේ. වෙන කොහෙන්වත් ගන්න බෑ. දැන් සමහර අවස්ථාවල දරුවමෙන් අහනවා ටීචර් වචන 500ක්වත් හම්බෙයිද 1000ක්වත් හම්බෙයිද? මං කව දසදහස් ගානක් හම්බෙයි. හම්බුණාට ඕගොල්ලෝ අතහැරලා ගියොත් වැඩක් වෙන්නේ නැහැ. හැම එකම ගණ්ඩ මොලේට හැම වචනෙම ඕනේ වචන තියෙන්නේ. ඒක නිසා මං කියනවා ආයෙ ආයෙම මේවා ලියා ගන්න. දැන් රගස්සි. රගස්සි කියනකොට බලන්න අවසානයේ ඊ අකුර තියෙන්නේ. අපි මොකද්ද ඕකට දාන්නේ? අපි මොකද්ද ඕකට දාන්නේ? හොඳට බලන්න. අපි මොකද්ද දාන්නේ? ඕක ස්ත්‍රීලිංග බහුවචන නෙවෙයි. මේක පුරුෂ ලිංග බහුවචන. එහෙමනම් මං හිතනවා ඔයාලත් දාලා ඇති කියලා මේකට ඊ කියලා ලොකු හිස්තනක් තියලා තියෙනවා. ඒතකොට ඔයාලා හිතයි මේක මොනවද දාන්නද දන්නේ මෙච්චර මේ තියලා තියෙන්නේ කියලා. ඔච්චරයි. ඔච්චරයි දාන්න ඕනේ. බලන්න ඊ රගස්සි පිරිමි ළමයි. ඊට පස්සේ මෙතන පොඩි මේකක් තියෙනවා. මේක බී අකුර. ඒ කියන්නේ බී. බම්බීනි. මේකත් ඉවර වෙලා තියෙන ඊ අකුරෙන්. අපි මොකද්ද දාන්නේ එතෙන්ට? මොකද්ද දාන්නේ? තෙන්ට මොකද්ද දාන්නේ? මොකද්ද දාන්නේ? එතෙන්ට දාන්නේ තයි අකුර. ඊ අයි කියන්නේ ඊ. ඊ බම්බීනි කුඩා දරුවන්. කුඩා දරුවන්. ඊට පස්සෙත් තායි තියෙන ඊ අකුරෙන් මෙවර වෙන එක. මොකද එක වගේවම ගොඩක් දෙන්න පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලන්ට හොඳට මේක පුරුද්දට යනවා. එතකොට තාවොලි අපි ඒකටත් දාන්නේ ඊ තාවොලි. මං හිතනවා ඕගොල්ලෝ හරි ඇති කියලා. ඕගොල්ලොත් මේ වගේම දාගෙන ඇති කියලා. හදිස්සි හරි කාට හරි වැරදුනා නම් හිතලා බලන්න ඇයි වැරදුනේ කියලා.
මං කාලය දුන්නා ගොඩාක් සැරයක් කියලා දුන්නා. එතකොට දැන් ආයේ වැරදෙන්න විදිහක් නැහැනේ. දැන් බලන්න හොඳට මෙතන. ඊළඟ පාඩ ඊළඟ එකට එනකොට දැන් මෙතන ඒවා ගොඩක් ඒවා තියෙනවා තෝරාගෙන අපිට අවශ්‍ය ඒවාට විතරයි දාන්නේ. හැම එකටම දාන්නේ නැහැ. ඔක්කොටම දාගෙන යන්නේ නැහැ. ඇයි මෙතන අපිට මේ ආටිකල් පාඩමේ මේ ප්‍රත්‍යයන් ගැන කියා දෙනකොට ප්‍රත්‍ය හතරක් තියෙනවා ඉතාලි භාෂාවේ. ඒ කියන්නේ ඉල් තියෙනවා, ලා තියෙනවා, ලෝ තියෙනවා, එල් කමාව තියෙනවා. ඉල් එක ඊ බවට පත් වෙලා තියෙනවා. ලා එක ලේ බවට පත් වෙනවා. ලෝ එක ජීඑල්ඓ ලී බවට පත් වෙනවා. එල් කමාව සද්ද දෙකකට යනවා. එකක් ලේ වෙනවා, එකක් ජීඑල්ඓ ලී වෙනවා. දැන් එතකොට මේ ඔක්කොගෙන්මයි මේක පිරෙන්න ඕනේ. මං තාම ඕගොල්ලන්ට පාඩම් දෙකයිනේ කියලා දුන්නේ. පාඩම් දෙකයි කියලා දුන්නේ. එතකොට තව ඉල් එකයි ලා එකයි මේ ටික විතරයි තාම කරේ. එතකොට දැන් මේවට දාන ඒවත් මේක ඇතුළෙම තියෙනවා. අපි ඒව ටික ඔහොමම තියලා අපිට අවශ්‍ය ඒවා තෝරගන්නවා. අපි දැන් උදාහරණයකට කියනවා, ආ මේ ආයකෙන් ඉවර වෙන එකක් තියෙනවානේ, මේවා ඕ වලින් ඉවර වෙනවා, ආ වලින් ඉවර වෙනවා. අපි එතකොට හිතනවා ආ රයිට් මේක මන් දන්නවා, මේක ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක්, අපි මේකට ලා දානවා. අන්න ඒ වගේ අපි තීරණය කරනවා. ඒකයි කලවමට දීලා තියෙන්නේ, ඔක්කොම එකට දීලා තියෙන්නේ ඒකයි. එතකොට අපි පැහැදිලිව ගන්නවා මේක ආයකෙන් ඉවර වුණොත් එයා ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක්මයි. අපි එයාට දාන්නේ ලා. ඒක බහුවචන වුණොත් ඕගලන්ට මම පෙන්නවා. මෙතන බලන්න. ලායක මොකද්ද උනේ? ලේ බවටපත් උනා. ආයක ඒ බවටපත් උනා. එතකොට අවසා හොඳට බලා ගන්න. අවසාන අකුර ඒ අකුර තියෙනවා නම් එතෙන්ට ලේ දාන්න වෙනවනේ. අවසානයේ ඒ අකුර තියෙනවා නම් ලේ දාන්න තියෙනවා. ආ අකුර තියෙනවා නම් ලා දාන්න ඕනේ අපි. ලා එක ලේ වෙනවා, ආ එක ඒ වෙනවා. හොඳට බලා ගන්න. එකයි ගොඩයි. එකයි ගොඩයි. එතකොට දැන් අපි ආපහු ගිහිල්ලා බලමු. ඊ මෙතන අපි මෙතෙන්ට දාගත්තා. මෙතන අවසානයේ තියෙන්නේ ඊ. එතකොට ඊ තියෙනවා නම් අපි ඒකත් කලින් දැක්කා. ඕනනම් ආයෙ පාරක් ගිහිල්ලා බලමු. මෙතන ඉල් එක ඊ වුණා. ඕ එක ඊ වුණා. එතකොට අවසානයේ ඊ අකුර තියෙනවා නම් අපි දාන්නේ ඊ. දැනට අපි එහෙම හිතමු. අවසානයේ ඊ තියෙනවා නම් දාන්නේ. අවසානයේ ඕ තියෙනවා නම් දාන්නේ. ඇයි මේ අපි තාම ආරම්භක අවස්ථාවේ ඉන්නේ? එතකොට අපි තාම ඔළුව අර වෙන විදිහකට හදාගෙන නැහැ. හදාගෙන නැති නිසා අපි මේ වගේ සරල ක්‍රමයක් අනුගමනය කරනවා. මොකද්ද අපේ සරල ක්‍රමය? අවසාන තියෙන අකුරු දිහා බලලා තීරණය කරනවා දාන්නේ ඉල් දානවද ඊ දානවද. දාන්න තියෙන ඕ දෙකෙන් එකක් අපි යමු. දැන් මෙතනත් එහෙමයි. අවසානයේ ආ තියෙනවා නම් අපි දාන්නේ ලා. අවසානයේ ඒ තියෙනවා නම් දාන්නේ ලේ. මං හිතනවා පැහැදිලියි කියලා. අපි අතෙන් තියමු. දැන් මෙතෙන්ට දාන්නේ ඕගොල්ලෝ මං හිතනවා දැම්මා කියලා. මෙතෙන්ට අපි දැම්මේ ඊ. ඊළඟ එකට අපි මොකද්ද දැම්මේ? මේ බම්බීනි තන. මෙතෙන්ට දැම්මෙත්ටි තාවලි. ඒකත් පුරුෂලිංග බහුවචනයි. අපි ඒකටත් දැම්මී. දැන් අපිට තියෙනවා ෆිනේස්ත්‍රේ. ඕගොල්ලන්ට මතකයිද කලින් එක මං කිව්වා මෙහෙම එකක්.
Api finestra. Finestra. Avaling ivarai. Ekata vadina finestre. Finestre. Etokota api finestra anang api mekata la danawa. Mekata le danawa. දැන් එහෙනම් අපි අතෙන්ට මොකද්ද යන්න ඕනේ? ඕගලන්ට තේරෙනවා දැන් හරි පැහැදිලි. ආවලින් ඉවරයි නම් එකයි. මෙතන එකයි. මෙතන එකට වැඩි. මෙතන එකට වැඩි. මෙතන එකයි. ඒ මොකද ආවලින් ඉවරයි. ඒ හින්දා අපි ලා දැම්මා. ඒ වලින් ඉවරයි. අපි මෙතෙන්ට ලේ දාන්නේ ස්ත්‍රීලිංග බහුවචන නිසයි. Menka vise savastava kapiva tiagamu. Tavat vise seca. Manko metento com genala tiene, seromatica dala tiene cutter. Ikenisa apidamia vasheva, daganiano balala. Ma teccanicaran no gulo. Taniamanimin, in the veradin night, pasaman taniankaran dai venamadina. Eto cutter, fen metana balanda, penna. Avaling iverai. Ogulo mucada danne metenta balandakian. ඕගොල්ලෝ මොකද්ද මෙතෙන්ට දාන්නේ මං හිතනවා මේ වෙනකොට දාගෙන ඇති කියලා අපි මේක ස්ත්‍රීලිංග ඒකවචනයි ලා ලා ෆිනේස්ත්‍රා ආ වලින් ඉවරයි ඒකට ලා දානවා ඒ වලින් ඉවරයි ලේ දානවා නේ දැන් මෙතන ආ වලින් ඉවරයි එහෙනම් අපි මේකට දාන්නේ ලා මං හිතනවා ඕගොල්ලෝ වරද්දක් නැතුවම දාලා ඇති කියලා අපි මේකත් ඉතුරු කරනවා ඊට පස්සේ එක මම මේ විශේෂේවයි රවුම් කරලා තියෙන්නේ පස්සේ වෙනම කියා දෙන්න මං කිව්වා හතරක් තියෙනවා හතර මොකද්ද එකක් ඉල් එකක් ලා එකක් ලෝ එකක් එල් කමාව ඔය ඒක වචන හතර ඉල් දානවා ලා දානවා ලෝ දානවා එල් කමාව දානවා එතකොට මට මේ දාන්න තියෙනව තමයි මේ ඉතුරු කරන්නේ ඊට පස්සේ ආයමත් ස්කාලා ස්කාලා ස්ත්‍රීලිංග ඒකවචනයි ආවලින් ඉවරයි අපි මොකද්ද දාන්නේ එකට දැන් මෙතනත් අපි දැක්කා පෙන්න ස්ත්‍රීලිංග ඒකවචනයි අපි එතෙන්ට දැම්මලා දැන් අපි ආයමත් මෙතෙන්ටත් දාන්නේ ලාම තමයි නේද මං හිතනවා ඔයාලත් දාන්න ඇති කියලා ඊළඟ එක බලන් දෙක ඕ අකුරෙන් ඉවරයි ඕ අකුරෙන් ඉවරයි. එතකොට අපි ඒකට මොනවද දාන්නේ? තවමත් අපිට ඕ අකුරෙන් ඉවර වෙන එකක් හම්බුනේ නැහැ. මේවා ස්පෙෂල් ඒවානේ. ඒවට අත තියන්න යන්න බෑ. දැන් මේකට මොකද්ද කරන්නේ? ඕ අකුරෙන් ඉවරයි. අපි එතෙන්ට දානවා, තෝර ගන්නවා. පුරුෂ ලිංග ඒක වචන එක. ඉල්. ඉල්ලිබ්‍රෝ පොත. ඉල්ලිබ්‍රෝ. ලා ස්කාලා පඩිපේලිය. La penna pena. Le finestre. Make il libro. Il passa metan in una bambini. Metana bambini una. Metana kuda podi podi daru. Have a pirimila mai. Metana ghanula mai. Bambini. Eto kote ala ghanla mai nang ani warring api metan da dane le mai. දැන් අතන බම්බිනි කිව්වම කුඩා දරුවෝ කිව්වම එතන දැරියොත් ඉන්න පුළුවන් දරුවන් සහ දැරියන් පොදුවේ ඔක්කොම ඉන්න පුළුවන් නමුත් මෙතන එහෙම බෑ මෙතන දැරියන් විතරයි එකට වැඩි දැරියන් නැතන දෙකක් හෝ දහහක් හෝ ලක්ෂයක් හෝ අතනත් දරුවන් සහ දැරියන් පිරිමි විතරක් වෙන්නත් පුළුවන් ගැහැණු සහ පිරිමි දෙපක්ෂයෙන් වෙන්නත් පුළුවන් කට්ටිය වැඩි එතන දැන් එතකොට මෙතන බොතීලියා මේකත් අපිට ස්පෙෂල් එකක් ඉඳලා ඒකත් තියා ගන්නවා බොතීලියා දැන් ඔයාලා ආවලින් ඉවර වෙච්ච ඒවා දැක්කනේ මං ඉරි දෙක දෙක ගහලා තියෙනවා ඔන්න ආවලින් ඉවර වෙච්ච ඒවා එතකොට බොතීලියා මොකද්ද දාන්නේ බලන්න කියන්න බලන්න ඔගොල්ලෝ ලියා ගන්න බොතීලියා අපි දැක්කා ඒකට දැම්මලා කියලානේ
දෙකයි එකයි දෙකයි අපි මෙතෙන්ටත් දාන්නලා මං හිතනවා ඔයාලට මේ පාඩම දැන් පැහැදිලි කියලා මොකද්ද පාඩම ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග කියන මේ නාමපද අපි රටකට ගියාම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඒ රටේ තියෙන දේවල් වල නම් දේවල් වල නාම ඒ නාම ඉගෙන ගන්නකොට දේවල් වල නම් ඉගෙන ගන්නකොට ඒවා එකයිද ගොඩයිද කියන්නේ ඉගෙන ගන්න ඕනේ දේවල් වල නම් එකයිද ගොඩයිද කියලා ඉගෙන ගන්න ඕනේ ඒවා පුරුෂ ලිංගද ස්ත්‍රී ලිංගද හොයන්න ඕනේ ඒකවචනද බහුවචනද ඒකවචනද බහුවචනද ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද දැන් අපි මේ බෝඩ් එකේම දෙකම හොයාගත්තා ස්ත්‍රී ලිංගේ ඒකවචන තියෙනවා බහුවචන තියෙනවා පුරුෂ ලිංගේ ඒකවචන තියෙනවා බහුවචන තියෙනවා ඕක දිහා බලන ගමන්ම මම පෙන්නලා දෙන්නම් ඉල් ඊ වෙනවා ලා ලේ වෙනවා දැනට අපි ඒකනේ කරේ ඉල් එක ඊ වුණා ලා එක ලේ වුණා ඒක කොහොමද වුනේ මෙතන සේදියා සේදියා එතකොට ලා සේදියා සේදියේ ලේ සේදියේ ආවලින් ඉවරයි ලා දා ගන්නවා ඒ වලින් ඉවරයි ඒක ලේ දා ගන්නවා සේදියා සේදියේ ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද ලීබ්‍රෝ ඉල් ලීබ්‍රෝ ඊට පස්සේ ඊ ලීබ්‍රි හොඳට බලන්න දැන් ඉල් ලීබ්‍රෝ ඊ ලීබ්‍රි ලා සේදියා ලේ සේදියේ දැන් මෙතනත් තියෙන එක්සැම්පල් එක හොඳට බලන්න පොඩි වෙලාවක් අරන් බලන්න ඕගොල්ලෝ ගැටලු තියෙනවද බලන්න හොඳටම බලන්න ඕනේ අවධානයෙන් බලන්න ඕනේ දැන් මම ඊට පස්සේ තව නාමපද ටිකක් අරගෙන ඕගොල්ලන්ට පෙන්නනවා දැන් බලන්න මෙතන මේකේ ගොඩක් තියෙනවා ඕකට මොකද්ද දාන්නේ පියත්තු ඕ අකුරෙන් ඉවරයි එහෙමනම් පුරුෂ ලිංග ඒකවචන මොනවද දාන්නේ ඕ අකුරෙන් ඉවරයි නම් අපි ඉස්සෙල්ලා කිව්වා ඉලිබ්‍රෝ ඉලිබ්‍රෝ ඒක එකට වැඩි වුණාම ඊලිබ්‍රි බවට පත් වෙනවා ඉලිබ්‍රි ඉලිබ්‍රෝ ඉලිබ්‍රි දැන් එහෙනම් පියත්තෝ එකට මොකද්ද අපි දාන්නේ පියත්තෝ එකට මොකද්ද දාන්නේ අපි දාන්නේ මේ මේකයි මොකද මේකත් ඕවලින් ඉවර ඉල් ඉල් පියත්තෝ එක පිඟානයි එක පිඟානයි ඊළඟට පෝර්තා ඔගොල්ලෝ දැක්ක ඉස්සෙල්ලා මං කිව්වා සේදියා සේදියා අපි දැම්මයකට ලා සේදියා මොකද්ද
අතෙන්ට දාන්නේ මොකද්ද? පෝර්තයකට මොකද්ද දාන්නේ? ආවලින් ඉවරයි. උදාහරණක් තියෙනවා කොපි පැත්තක. අපි දාන්නේ මෙතන දැම්මා වගේම අපි දානවා ඒකටත් ලා. ලාසේ දියා. මෙතන පොඩි වැරද්දක් තියෙනවා, අජෙන්ඩා එන්න ඕන. ඒක දැනට අවශ්‍ය නැහැ, ඒක ස්පෙෂල් එකක්. ඒකත් අපි පස්සේ ගන්නවා. මේක පස්සේ ගන්නවා. මේක පස්සේ ගන්නවා. ඉතුරු ටිකර තමා දාන්නේ, බලමු. ඒ මොකද මං ඕගොල්ලන්ට කිව්වා අපිට ආටිකල් හතරක් තියෙනවා. හතර අට වෙනවා බහුවචන, නමුත් ප්‍රධාන හතරයි. ඒ හතර ඉල් ලා ලෝ එල්කමාව. මේව දාන්න ඕනේ. ඒ හින්දා තමා මේ අනිත් ඒවා තියෙන්නේ. නමුත් දැන් මෙතන බලන්නකෝ. දැනට අපිට අර අපි මේවා අතරෙන් තෝරගන්නවා අපේවා. අපි දන්නේව. දැන් ඊළඟට අපිට 17 වෙනි එක තියෙනවා. 17 වෙනි එකේ දොන්න කියලා තියෙනවා, ස්ත්‍රිය. ස්ත්‍රිය. අපි මොකද්ද දාන්නේ? දැන් පැහැදිලි දෙකක්ම ප්‍රධානේව තියෙනවා. ඒකෙන් හොඳට අවබෝධ කරන්න පුළුවන්. අපි මොකද්ද ඒකට දාන්නේ? ඒකට දානවා අපි ලා. ඊට පස්සේ තියෙනවා ගත්ති. අපි මුලින්ම බම්බීනි, රගස්සි, අන්න ඒ වගේ වට අපි දාගෙන ආවා. බලන්න. රගස්සි, බම්බීනි, තාවොලි. අපි මේවට දැම්මේ ඊ. ඊ බම්බීනි, ඊ රගස්සි, ඊ තාවොලි. අපි ඔහොම දැම්මා. හොඳට බලාගෙන ඉන්න දැන්. අපි ඊට පස්සේ එහෙනම් දැන් මේකට යන්නේ කොහොමද? අපි මෙතෙන්ට ඉල් දැම්මා. ඉල් දැම්මා, ලා දැම්මා. මේ දෙක අයින් කරනවා. ඊළඟට එන්නේ දොන්න. දොන්න එකට අපි මොකද්ද දාන්නේ? ආවලින් ඉවරයි. අපි ආවලින් ඉවරේව තව දැක්කා. ඒකට දාලා තියෙන්නේ ලා නේද? එහෙනම් අපි මේකට දාන්නත් ඕනේ ලාම තමයි. ලා දොන්න එක ස්ත්‍රියයි. ඊට පස්සේ ගත්ති 18. මම පෙන්නුවා රගස්සි, බම්බීනි, යෝවනි එහෙම පෙන්නකොට දැන් බලන්න මෙතනක් තියෙනවා කොදේර්ණී. ඊ. ඊ වලින් ඉවරයි. එතකොට ඔයාලා දන්නවානේ වාරෙන් ඊ අකුරෙන් ඉවරයි නම් ඒක පුරුෂ ලිංග බහුවචනයි කියලා. අපි ඊ දානවා. කොදේර්ණී. ඊ දානවා. මේකත් අපේ ස්පෙෂල් ඒවා ටික, ස්පෙෂල් ඒවා අපි චූටක් අයින් කරලා තියාගන්නවා. දැන් එතන ඩී අකුරේ එන්න ඕනේ. සේදියා බී නෙමෙයි එකයි. දැන් බලන්න හොඳට. අස්කාලේ ස්ත්‍රීලිංග බහුවචනයි. එතකොට ලා පෝර්තා, පෝර්තා, පෝර්තේ, පෝර්තේ. එතකොට මේකට ලා දැම්මා, මේකට ලේ දැම්මා. එහෙමනම් අපි මෙතන ස්කාලේකට මොකද්ද දාන්නේ? 21 වෙනි එකට. හොඳට බලන්න. ඒක ස්කාලේ ස්ත්‍රීලිංග බහුවචනයි. එහෙමනම් හොඳට බලන්න. ලා පෝර්තා, ලේ පෝර්තේ වුණා නම් ස්කාලේකම් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපි එතෙන්ට ලේ දාන්න ඕනේ. දැන් ඊළඟට 23 වෙනි එක. සේදියා. පුටුව. ආවලින් ඉවරයි. ආවලින් ඉවරයි. දැන් ඔයාලා ආවලින් ඉවර වෙච්ච ඒවා කීපයක් දැක්කා. එහා පිටුවෙත් දැක්ක, දැන් මෙහා එකෙත් දකින්නවා. හොඳට දැන් තර්කාන්විතව හිතන්න ඕනේ මේ වෙලාවේ. හොඳට හිතලා තීරණ ගන්න. හොඳට මොළේට දා ගන්න. හරිම ලස්සනට ලැන්ග්වේජ් එක කතා කරන්න ඉගෙන ගන්න පුළුවන් මේ දේවල් සේරම සම්පූර්ණ වුණාම.
මොකද අපි භාෂාවක් කතා කරනවා නම් ලස්සනට කතා කරන්න ඕනේ. කවුරු කවුරු හරි කියන ඒවා ඇහිලා කියලා හරියන්නේ නැහැ. අපි මුලේ ඉඳන් ඉගෙනගෙන හරියට දැනගෙන ඒතර අපිට ෆෝම් එකක් ෆිල් කරගන්නද, කාර්යාලයකට ගියාම කතා කරන්නද, ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම කතා කරන්නද, රැකියාවක් කරන තැන කතා කරන්නද, හැමදේම නිවැරදිව කරන්න පුළුවන්. ඒක නිසා මේ කරන මහඟු සත්කාරයේ ප්‍රතිඵලය නෙලා ගන්න ඕනේ. මේකනම් හොඳට ඕගොල්ලන්ට හම්බ වෙන ලොකුම වටිනාම චාන්ස් එක. ඉතින් ඒක නිසා මේක එකින් එක මම ආයෙ කියනවා, සැරෙන් සැරේට කියනවා, ඒකේ තියෙන වටිනාකම හොඳට ඉගෙන ගන්න, හොඳට මොලේට දාගන්න. මේ පුංචි දේවල් අන්තිම හරියට යනකොට මේව මතක නැහැ. ඉන්දා මේක ෂෝට් නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ දැන් මේක දැන් මෙහෙම දාලා ලිව්වට පස්සේ ඕගොල්ලෝ චාට් එකක් හදාගන්නවා. චාට් එක හදා ගන්නවා, ඉල් එක ඊ වෙනවා, ලා එක ලේ වෙනවා. එහෙම ලස්සන චාට් එක හදානවා මමත් ඉස්සරහට පෙන්නනවා. නමුත් දැන් මම පෙන්නනකන් ඉන්නේ නැතුව ඕගොල්ලෝ එකක් හදාගන්න. ඒතර ඕගොල්ලෝ තනියෙන් හිතනවා මම කොයිතරම් සාර්ථක වුණාද, මම ලස්සනට ලෑස්ති කරගෙන නේද? රයිට්. එතකොට හොඳට මොලේටත් යනවා. එතකොට මෙතන සේදියයකට ලා දානවා. පියත්තෝ එක, අපි පියත්තෝ එකම දැම්මා. සමහර අවස්ථාවල් තියෙනවා එකම දේ දෙපාරට දෙනකොට වරද්දනවා. ඒ කියන්නේ මොලේට ගිහිල්ලා නැහැ. දැන් මේකත් බලන්න. ඉල් රයි. දැන් මෙතන ෆෝර්කෙත්ත මොකද දාන්නේ? දැන් හොඳට දාන්නවා මම දැන් විස්තර කරන්න නැතුව දාන්න පුළුවන්. ලා කොල්තෙල්ලි බහුවචනෙන් තියෙන්නේ. මොකද්ද දාන්නේ? මොකද්ද දාන්නේ? කොල්තෙල්ලි. ඊ කොල්තෙල්ලි දන්නව අයි අකුර එන්නේ කියලා. කුක්කි අයියෝ. මෙතෙන්ට එක අයි අකුරක් අඩු වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්ට කුක්කි අයිනෝ. කුක්කි අයිනෝ කියන්නේ තේ හැන්ද. මම ඊට පස්සේ ඔක්කොම ටික අරන් කියාගෙන යනවා තේරුමත්. එතකොට කුකි අයියෝ මොනවද? කුකි අයිනෝ අපි මොකද්ද දාන්නේ? ඉල් පුරුෂලිංග ඒක වචනයි. තේ හැන්ද මේකත් ස්පෙෂල් එකක්. මේක ස්පෙෂල්, මේක මේක ඒවා අපි මෙතනත් හදන්න ඕනේ. කියාවේ මේක විශේෂයි. දැන් ඒ මම රවුම් කරපු ටික ඇරෙන්න ඉතුරු ඒවට දාගෙන යමු. අපිට චුට්ටයි තියෙන්නේ. දැන් එන්න එන්න අනිත් ඒවා කරන්න තියෙන ඉඩ අපිට තියෙන්නේ ඊළඟකට යන්න. එතකොට බලන්න මෙතන ලීබ්‍රි ඊ අකුරෙන් ඉවරයි. පුරුෂලිංග බහුවචන ජොර්නාලි ඊ අකුරෙන් ඉවරයි. අපි මෙතෙන්ට දැම්මයි, මෙතෙන්ට දැම්මයි. මං හිතනවා දැන් ඔයාලට පැහැදිලියි කියලා. මේකට මෙතෙන්ටත් මේක නැහැ. ඊට පස්සේ මෙතෙන්ට පුරුෂ ලිංග බහුවචනයි මං හිතනවා ඔයාලා දායි කියලා නිවැරදි එක. අපි ඔතෙන්ට දාන්නේ බිකේරි වීදුරු. එතකොට අපි එතෙන්ට ඊ දානවා. ඔස්කාලේ ස්ත්‍රීලිංග බහුවචනයි. ස්ත්‍රීලිංග බහුවචනයි කියන්නේ ලේ. පියත්ති පුරුෂ ලිංග බහුවචනයි. පිංගං අපි ඒකට දානවා ඊ. සේදියේ සේදියේ පුටු ස්ත්‍රීලිංග බහුවචනයි. අපි ඒකට දානවා ලේ. ගත්තෝ පූසා පුරුෂලිංග ඒකවචන. අපි දානවා ඉල්. කුක්කියා ඊනි. කුක්කියා ඊනි. මෙතෙන්ට අයි අකුරක් එන්න ඕනේ. ඒ අකුරත් තියෙන්න ඕනේ. අයි අකුරත් එන්න ඕනේ මෙතෙන්ට. කුක්කියා ඊනි. ඒකටත් අපි ඊ දානවා. මේක මේක මේ ටික විශේෂේවා. ତର මෙතන රගස්සෝ පුරුෂ ලිංග ඒක වචනයි. අපි ඉල් දානවා. දැන් ඕගොල්ලෝ ලියා ගන්න. දැන් ඕගොල්ලොන්ට ආය පාරක් මම කියනවා. හොඳට බලා ගන්න.
මේවා ඔක්කෝම දාලා හරිගසන්න මේ ගොඩාක් දුන්නේ. ගොඩක් දුන්නහම ඕගොලන්ට තේරෙන්ඩ පටන් ගන්නවා. නැත එකක් දෙකක් දුන්නහම අයෝ මේ පොඩ්ඩයින ටීච තේරුණේ නැහැ. පස්සේ ගොඩ දෙනෙක් පස්සේ කියයි අනේ තේරුණේ නෑ, අනේ තේරුණේ නෑ කියර තේරෙන්ඩ හින්ද තමයි ගොඩාකේ වරන් කියන්නේ එකක් දෙකක් නැතුව. මොකද මේක අත්‍යවශ්‍ය පාඩමක්. අත්‍යවශ්‍ය පාඩමන් නිසයි මෙච්චර මේ කියන්නේ. ඊළඟ එක හොඳට බලන්න, මෙතනින් ඉවර වෙනවා. ඒ හින්දා මේක ප්‍රයෝජනේ ගන්න මේ අවසාන හරිය ලෆ්වි ෆිනේස්ත්‍රා. අපි මොකද්ද දාන්නේ එකට? ලා ටාවලෝ ඉල් අස්පෙක්කි ඒවා අපි ඉතුරු කරනවා. ත්‍රේ පෙන්නේ ස්ත්‍රීලිංග බහුවචනයි. අපි ඒකට ලේ දාන්නේ. කොල්තෙල්ලෝ පිහිය ඉල් කොල්තෙල්ලෝ. චිංක්වේ කුකියායි. චිංක්වේ කියන්නේ පහයි. කුකියායි කියන්නේ හැඳි පහයි. පහ චිංක්වේ පහයි. එතකොට අනි වාරෙන් බහුවචනනේ. චිංක්වේ කුකියායි. එතකොට ඊ දුවේ දොන්නේ දෙන්නයි ස්ත්‍රීන්. ස්ත්‍රීන් දෙන්නයි ස්ත්‍රීලිංග බහුවචන. එතකොට අනිවාර්යයෙන්ම එතකොට මොකද වෙන්නේ? ලේ කොත්‍රෝ ජෝවනි. හතර දෙනයි තරුණයෝ. හතර දෙනයි තරුණයෝ. එතකොට පුරුෂ ලිංග බහුවචන. එතකොට අපි ඒකට දාන්නේ ඊ සිඤෝරේ ෆොවියෝරේ. ඒවා ඊළඟට කරන්න තියෙන එකේ දැන් බලන්න. මේක අන්තිමට මෙතනත් එච් අකුරක් ඕනේ. කුක්කියයිනෝ ඒකටත් අපි දාන්නේ ඉල්. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ මේවා ලියාගන්න පුළුවන් ඔයාලට. නැවත බලද්දි බලලා මං හිතනවා දැන් මේ පාඩම තේරුණා කියලා. දැන් බලන්න හොඳට මේක දිහා, හොඳට බලන්න මේක දිහා. දැන් මෙතන තියෙනවා ස්ත්‍රීලිංග ඒකවචන බහුවචන, පුරුෂලිංග ඒකවචන බහුවචන. මෙතනින් ඉවරයි. මම 62ක් වචන අරගත්තා. ඔයගලන්ට පේනවා 62ක් වචන අරගෙන තව තියෙනවා. මං ඔයාලට කිව්වා අපිට තියෙනවා කරන්න ඉල් එක කළා, ඊ එක කරා, ලා එක කළා, ලේ එක කළා. මේ ටික කරලා ඉවරයි. මේ ප්‍රත්‍යයන් අපි විශේෂයෙන් නාම පදවල විදිය හොයාගෙන ඒවා කොහොමද වෙනස් වුනේ කොහොමද ඔක්කොම කරා. එතකොට තව අපිට තියෙනවා ලෝ එක. ලෝ එක බහුවචන වෙනකොට ලී වෙනවා. අපිට එල් කමාව තියෙනවා. එල් කමාව බහුවචන වෙනකොට ලේ වෙනවා. ස්ත්‍රීලිංග බහුවචන සහ පුරුෂලිංග බහුවචන තියෙනවා. ලොකු මේ විස්තරයක් තියෙනවා. දැන් අපට තියෙනවා තව මේක දිගටම සම්බන්ධය ගෙනියන්න. මොකද මේක තව දිගට යන පාඩමක්. ඒ කියන්නේ දැම්මම ඔයාලට තේරෙනවා මං හතරක් කරා, තව හතරක් කරන්න තියෙනවා. ඒ හතරේ මේකත් එක්කම මම ඊළඟට ඕගොල්ලන්ට සම්බන්ධ කරනවා ඒ පාඩම. දැනට මෙතන පොඩ්ඩකට නවත්වනවා. නවත්තලා අපි ඊළඟට සම්බන්ධ වෙනවා ඊළඟ පාඩමත් එක්ක. එහෙනම් හැම දිනාටම ස්තුතියි.